අද දේශනීය ජීව රසායන විද්‍යාව සම්බන්ධව ශාක වර්ග කොහොමද හටගන්නේ කෙසෙල් ගස් කොහොමද හටගන්නේ කෙසේ ගහේ ස්වභාවයට පත් උනේ කොහොමද වැල් කොහොමද හටගන්නේ වට්ටක්කා වගේ වැල් කොහොමද හටගන්නේ උග්ගස් වගේ ඒවා කොහොමද හටගන්නේ ඒකෙන් දෙලුම් ගස් වගේ ඒවා කොහොමද හටගන්නේ सरस्वती तेल कोहमद कटहाँड मिहिरी करवन नून लादेन सरस्वती तेल कोहमद हदागा इवगेम गुरुत्त तरंग की मुखाद की तेनाटत्येक परीक्षण मट्टमिलोके पवतीन अमेरिका वे लिगो आयतने दिदास दासेदी वयागत्त कील की ගුරුත්ව තරංග කියන විශේෂය ගුරුත්වාකර්ෂණ බලයත් එක්කම තමයි යන්නේ ගුරුත්ව තරංග ඒකත් පැහැදිලි කරනවා පැහැදිලි වෙනවා මේ දේශනාවලදී ගුරුත්ව තරංගයක් කියන්නේ මොකද්ද කියලා ඉතින් ඒ විස්තරය තමයි අද මේ දේශනාවෙන් සිද්ධ කරන්නේ දියසෙන් දේශනාවන් හැම එකක්ම ගොඩනැගෙන්නේ एक रटावकट अणु समीकरण सूत्रेकट अणु एक एम सी सूत्र बलय शक्ति पिपिरीम कंपन विकिरण द्रवलोह घनलोह बर इस्कांद मेन्नमी दामय मे दामय मेक समीकरण विश्वेम विसंदान्न पुलुवा විශ්වයේම ගැටලු විසඳන්න පුළුවන් ප්‍රබල සමීකරණය තමයි දියසෙන් සමීකරණය කියලා කියන්නේ. දියසෙන් බල සමීකරණය. දියසෙන් බලය තමයි මේකේ විග්‍රහ කරන්නේ. ඉතින් දැන් E සමානයි MC ඝනය කියන එක එක ශක්තිය සම්බන්ධ එක අවස්ථාවක් විතරයි. ඊට පස්සේ විකිරණ සම්බන්ධව කම්පන සම්බන්ධව එතනදී හඬත් එනවා. गुरुत तरंग की तेनी विग्रह इवागे द्रव लोह घन लोह कोहमद हदागा एवा कोहमद सकाशला लोह विद्यावान द्रव लोह विद्यावान बर संबंध विद्यावान विकिरण विद्यावान शक्ति विद्याव मे हेमदयात्म दिएसेन समीकरणेट अंतर्गत वेनो සියලුම සත්වයන් පිළිබඳව සියලුම ශාක පිළිබඳව පෘථිවියේ සම්පූර්ණ ඒ අන්තර්ගතයේ සම්බන්ධව විග්‍රහ කරන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් ඉතින් විශ්වයේම සකස් වෙලා තියෙන මේ සමීකරණයට අනුව මුලින්ම සරස්වති තෙල ගැන කතා කරනකොට ඒක ආකර්ෂණ බලයත් එක්ක නුවණ සහ විශේෂයෙන්ම දේශනා බලය ලබා ගන්න පුළුවන් මේකට සරස්වති තෙල කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බලය තමයි සරස්වති බලය හැටියට ගන්න. ඒකයි ඒකට සරස්වති කියන නම යෙදෙන්නේ බුද්ධ බලය. බුද්ධ බලය අන්තර්ගත වෙලා තියෙනවා මේ ගහකොළ තුල. नूतन भौतिक नूतन विद्यावेनुत गवेशनी करणवा कीला कियनवा बुदुरज्जान नांसेक हांड लबागान मे हांड तेंपत्तला तीनो गहकोलवल एक पहदिली नो मे समीकरणेट अनु मे शब्दे उरागान्नो गस्वलट शब्दे उरागान्नो एक पहदिली करणवा इति ए अनु उरा शब्दे उरागान्न प्रबलम ශාකේ තමයි පොල් ගස කියලා කියන්නේ. ඇදලා ගන්න ඇදලා ගැනීමේ ශක්තිය වැඩි. ඉතින් බුද්ධ කාලේ ඉඳන්ම තමයි මේ ශාකයන් පැවතගෙන ඉන්නේ. ඉතින් ඒ හරහා ඒ තුල අන්තර්ගත වෙලා තියෙන බුද්ධ බලය ලබා ගන්න පුළුවන්. බුද්ධ ශක්තිය ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක තමයි සරස්වති තෙල හැටියට ලබා ගන්න. කොහොමද මේ ශාක ශබ්දේ උරාගන්නේ මම කලින් පැහැදිලි කරා
කලින් විද්‍යා පිළිබඳ දේශනයේදී අභිරෝපණ විද්‍යාවේදී පොල් ගෙඩියේ සිදුර තමයි බලයේ ක්‍රියාත්ම ප්‍රබලම තැන සිදුර ඇතුළයි පිටතයි යාවෙන තැන පොල් ගෙඩියේ ඇතුළයි පොල් ගෙඩියෙන් පිටතයි යාවෙන තැන සම්බන්ධ වෙන තමයි සිදුර කියලා කියන්නේ. ඒක නියෂ්ටික බලයක් තියෙනවා. ඒ නිකම් අපේ සිදුරක් කරේ තිබුණාට ඒ සිදුරෙන් තමයි සම්පූර්ණ පොල් ගහම පාලනය කරන්නේ. පොල් ගහම නිර්මාණය කරන්නේ සිදුරෙන්. සිදුරක් නිර්මාණය කරගන්නවා කියන එක ලේසි නෑ. එතන ප්‍රබල තාක්ෂණයක් තියෙනට ඕන සිදුරක් නිර්මාණය කරගන්න. ඒක කළු කුහරයක බලය එතන තියෙනවා. කළු කුහරයකට ස්කන්ධය ඇතුළට අදින බලය. ඉතින් ඒ විදිහට තමයි මුල් ඇතුළට අදින්නේ. මෙතන ඒ බලය තියෙනවා. ඒ සිදුර යට පෘෂ්ඨයෙන් තමයි මුල් ඇතුළට ගමන් කරන්නේ. එතකොට ඒ සිදුරේ යට පෘෂ්ඨයයි උඩ පෘෂ්ඨය අතර කොටසක් තියෙනවා. ඒක තමයි පොල් කට්ටේ ඝනත්වය. මේ ඝනත්වය කම්පන ඝනත්වයක් තියෙන්නේ. කම්පන විදිහට තමයි ශක්තිය තැම්පත් වුණේ. ඒකෙන් තමයි පොල් කට්ට ඝනකම් විදිහ නිර්මාණය වුණේ. නැවත එය මුල් සකස් වුණාට පස්සේ මුල් වලින් ඒ කියන්නේ ශක්තිය තමයි මුල් හැටියට පිපිරලා ගියේ. ශක්තිය පිපිරුණාම තමයි මුල් හටගන්නේ. පිපුරුම් බලයක් තියෙන්නේ. අකුණු පුපුරනකොට මුල් හටගන්න මුල් දානෝ ගස්වල මුල් හටගන්නෝ ගෙඩි පැලවෙනෝ ඇට පැලවෙනෝ අකුණු ගහනකොට. මොකද එතන ප්‍රබල පිපුරුම් ශක්තිය පුපුරලා යනවා. ශක්තිය විශාල විදියට පුපුරනකොට අර ඇටත් පුපුරනෝ ඇට පුපුරලා මුල් දානෝ. ඉතින් ඒ මුල් හටගත්තට පස්සේ එතන ඒ ඝනත්වය පොල් කට්ටේ ඝනත්වය සිදුර තුලින් ඒක ග්‍රහණය වෙනවා. ග්‍රහණය කරගන්න අපි දැන් කියවනවා කියන රීඩ් කරනවා කියන්නේ සීඩී එහෙම අන්න ඒ විදිහට ඒක ග්‍රහණය කරගන්නවා ආලෝක බලයකින්. ආලෝකයෙන් ඒක තමයි නියෂ්ටි හැටියට එතන ක්‍රියාත්මක වෙන්නේ සිදුර. ඒක එතන කම්පන බලයෙන් පස්සේ මං කිව්ව හට ගන්නවයි කියලා විකිරණ බලයක්. කම්පන වලින් හටගන්නේ විකිරණ. සමීකරණේ තියෙන විදිහට මේ විකිරණ තමයි ගුරුත්ව තරංග කියලා කියන්නේ. ගුරුත්ව තරංග පොළොවට ලම්බකව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ කම්පන එකතු වෙලා ක්ෂණිකව එකතු වෙලා විකිරණ හැදෙනවා. එතකොට තමයි මුල් යරට ගිහිල්ලා කඳ ඉහළට ගිහිල්ලා හරියටම ගහක් එළින් වෙන්නේ. ඒ විකිරණ බලය. එතන විකිරණ බලයක් තියෙන්නේ. ගුරුත්ව තරංග කියලාත් කියනවා. පොළොට ලම්බකව තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකට ඇදලා ගන්නවා මේ කම්පන. ගුරුත්ව තරංග නිර්මාණය වෙන්නේ කම්පන ඇදලා ගැනීම හරහා. ශක්තිය එකපාරම ඇදලා ගන්න බැහැනේ. ශක්තිය පුපුරලා කම්පන බවට පත් කරලා ඊට පස්සේ තමයි ඇදලා ගන්න. ඒතර කම්පන මට්ටමේ තියෙන හැම දෙයක්ම ගුරුත්ව තරංග විසින් පොළවට අදිනවා. පොළවට අදිනවා හැම දෙයක්ම එහෙමයි. දැන් විදුලිය එතන අකුණු පුපුරනකොට ශක්තිය පුපුරලා යනවා. එතන කම්පන හටගත්ත ගමන්ම පොළොවට අදිනවා. පොළොවට අදින ගුරුත්ව තරංග බලයෙන් තමයි අදින්. ඒ බලයෙන් තමයි ගස් නිර්මාණය වෙලා තියෙන ගහ කෙලින් ගමන් කරන්නේ ඒ බලයෙන්. එතකොට ගස්වල දැන් ඒ බීජවල තියෙන ශක්තිය පුපුරලා ගිහිල්ලා එතන ඒ ගහට ආවේනික කම්පන හට ගන්නවා. එතකොට ගහට ආවේනික ගුරුත්ව බලය ගහ තුල නිර්මාණය වෙනවා. ඒ ගුරුත්ව තරංග බලයෙන් විකිරණ බලයෙන් තමයි ගහ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ගහේ කඳ ක්‍රියාත්මක වෙනවා. කඳේ
චුම්භක බලයක් නැහැ. අතුවල තමයි දෙපැත්තට යන චුම්භක බලය. ගහේ වටේට තමයි චුම්භක බලය ක්‍රියාත්මක වෙන්නේ. කඳ තුල ගුරුත්ව තරංග බලයන් ගුරුත්වයට ඇද ගන්න බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒ ගුරුත්ව තරංගයට සෑම කම්පනයක්ම ඇදලා ගන්නවා. අපි ඒ කියන්නේ හඬ අවශෝෂණය කරනවා. දැන් හඬක් තියෙන කම්පන මට්ටමේ ශක්තිය පුපුරලා ගිහිල්ලා කම්පන විදිහට තමයි ශබ්දේ තියෙන්නේ. ඒතර මේ කම්පනත් ඇදලා ගන්නවා ගහට. ගස්වලට අවශෝෂණය කර ගන්නවා. එතකොට අකුණුත් ඇදලා ගන්නේ අන්න ඒ නිසයි. සම්පූර්ණ හඬ ඇදලා ගන්නවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ හඬත් ගස්වලට ඇදලා ගන්නවා. ගෙඩිවල තැන්පත් වෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඒ ශක්තිය ගමන් කරනවා. එතකොට ඒ දැන් පොල් වල එක ප්‍රබලව පිහිටනවා. බුද්ධ බලය, බුදු හඬ, බුදු බලය ඒක හානි නොකර ගන්නට ඕන. ඉතින් ඒ ගෙඩියේ පොල් ගෙඩියේ ඇතුලේ තැම්පත් වෙලා තියෙන ශක්තිය බිඳෙන්නේ නැති විදිහට තමයි ලබා ගන්නට ඕන. බොහොම ප්‍රවේශමෙන් ශක්තිය කැඩෙන්නේ නැති විදිහට යකඩ පාවිච්චි කරන්නේ නැතුව තමයි මේ බලය සකස් කරගන්නට ඕන. ඉතින් ඒක භූමියේ ස්පර්ශ වෙන්නේ නැතුව, යකඩ ස්පර්ශ වෙන්නේ නැතුව බාහිර පරිසරයේ තියෙන බලයන්ගෙන් ආරක්ෂා වෙලා විදුලිය පාවිච්චි කරන්නේ නැතුව තමයි ඒ ඒ කියන්නේ වැඩි කම්පන බලයක්වත් වැඩි දෙන්නේ නැතුව තමයි සෙමින් ඒකේ බලය ගන්නට ඕන. ගින්දර වුණත් අපි ඒකට පාවිච්චි කරනවා නම් ඒකේ බලය හානි නොවන විදිහට අඩු සැරකින් තමයි ඒකේ බලය ගන්නට ඕන. සැර ගින්දර පාවිච්චි කරන්නේ නැතුව ලා ගින්නකින් තමයි ගින්දරකින් තමයි ඒකේ බලය ගන්නට ඕන. ඒ විදිහට අපි සීලයක ගුණයක පිහිටාගෙන ඒ බලය අපිට ගන්න පුළුවන්. පොල් තෙල් වලින්ම ඒ තෙල සකස් කර ගන්න පුළුවන්. ඒක සරස් නිකම්ම අපි පොල් ඒ බිඳලා ඒවා කපලා කොටලා තම්බලා පුච්චලා ගන්න පුළුවන් තෙල්. ඒවයි සාමාන්‍ය තෙල් විතරයි, අර බලේ එන්නේ නැහැ. සාමාන්‍ය පොල් තෙල් විතරයි. නමුත් සරස්වතී කියන්නේ බුදුරජාණන් වහන්සේක වචනෙට කියන නම. එතකොට ඒ බුදුරජාණන් වහන්සේක වචනේ අංග 8ක් තියෙනවා කියන මధుරතාවයක්, ගැඹිරතාවයක් තියෙනවා, ශ්‍රවණීයතාවයක් තියෙනවා. ඉතින් අවබෝධතාවයක් තියෙනවා. ඒ විශාල ඥාන ශක්තියක් තියෙනවා. විශාල ඥාන ශක්තියක් තියෙනවා. ඒ ඒ බලය අපිට ලබා ගන්න පුළුවන්. ඉස්සර ඉතින් ඒ බලයන් අරගෙන තියෙනවා. ඒ බලයේ තියෙන කාලේ තමයි ওই ක්‍රම තිබිලා තියෙන්නේ. දැනටුණත් හරියට ක්‍රම අනුගමනය කරනවා නම් එය සකස් කරගන්නට පුළුවන් වෙනවා. ඉතින් ඒ විදිහට මේ ශබ්දය උරා ගන්නවා. ඉතින් අපි මේ වචනයක් කතා කරන දැන් ගස්කොලන් වලටත් උරා ගන්නවා. ඒ වගේම අපි හඬක් පිට කරනකොට මේ හඬට මොකද වෙන්නේ? මේ හඬ හැම හඬක්ම නිකම්ම නැති වෙනවා නෙවෙයි. මේ හඬ නිකම්ම විනාශ වෙනවා නෙමෙයි. මේ හඬ පෘථුවියට අදිනවා, පොළොවට අදිනවා. ගුරුත්ව තරංග විකිරණ බලයෙන් මොකද හැම හඬක්ම පොළොවට අදින නිසා තමයි මේ හඬ විනාශ වෙන්නේ. හඬ විනාශ වෙන්නේ පොළවට අදින නිසායි. ඉතින් ඒවා පොළවට ඇදලා ඒවයින් තමයි ද්‍රව ලෝහ, ඝන ලෝහ මේවා නිර්මාණය කරන්නේ. මේ තියෙන ශක්තිය ඇදගෙන උඩ තියෙන ශක්තිය අදිනවා. ඒක කම්පන විදිහට තියෙන බවට පත් වුණා තමයි අදින්. දැන් මුළු පෘථිවි ගෝලයේම ශබ්දයන් ගත්තාම විශාල ශක්තියක්.
ශාල බලයක් තියෙනවා. ඉතින් ඒ සම්පූර්ණ ශක්තිය තමයි ලෝහ බලය. වගේම අකුණු පුපුරන කොට මං කලිනුත් පැහැදිලි කරා මැණික් විද්‍යාවේදී එහෙම අකුණු බලයෙන් හිරුගේ බලයෙන් රත්තරන් සකස් වෙනවායි කියලා. අකුණු පුපුරනකොට ඒ සම්පූර්ණ ගුරුත්ව තරංග විදිහට ගුරුත්වයට ඇදලා ගන්නවා ඒ සම්පූර්ණ ශක්තිය. එතකොට ඒ විකිරණ හැටියට තමයි ඇතුළට ගමන් කරන්නේ. ඒ විකිරණ බලයෙන් ද්‍රව ලෝහ හැදෙනවා. ඊට පස්සේ ඒවා ඝන ලෝහ වෙනවා. ඒවා නැවත චක්‍රයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ගස් වලට නැවත ඒක සකස් වෙනවා. ඉතින් ගහකොළ වලටත් ඒ විදිහට විකිරණ බලයක් තියෙනවා මේ ගහ අරටුව තුල. ඉතින් ඒ ගහ තුල ඒ විකිරණ බලය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ පොතු වල එහෙම මේ බලය ක්‍රියාත්මක වෙනවා. විකිරණ බලය හැදෙන්නේ අර විදිහට කම්පන අවශෝෂණය කරගෙන ශබ්දය අවශෝෂණය කරගන්නවා. ඒ ශබ්දය අවශෝෂණය කරගෙන ඒක පොළොවට අදිනවා. විකිරණය යටට අදිනවා. ඇදලා ද්‍රව ලෝහ ඒ හරහා අරගෙන ඉහළට ගමන් කරනවා. ගහ පුරාම ද්‍රව ලෝහ ක්‍රියාත්මක වෙනවා. ද්‍රව ලෝහ ගමන් කරනවා. ඊට පස්සේ ඒවා ඝන ලෝහ වෙලා තමයි ශක්තිමත් වෙන්නේ, අරටු නිර්මාණය වෙන්නේ. මේ හැම හඬක්ම විනාශ වෙන්නේ දැන් වායුගෝලයේ හරහා ගමන් කරනකොට වායු ප්‍රතිරෝධය නිසා ශක්තිය හානි වෙලා හඬ නැති වෙනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්. මේ හඬ ඇත්තටම එතනම නැති වෙනවා නෙමෙයි, ක්ෂණිකව මේවා විකිරණ බවට පත් වෙනවා, ගුරුත තරංග බවට පත් වෙනවා. හැම හඬක්ම ගුරුත තරංග බවට පත් වෙලා පොළවට අදිනවා. හැම හඬක්ම පොළවට අදිනවා. ඒ නිසා තමයි හඬක් පවතින්නේ නැත්තේ. එතකොට අපි මේ අදින බලය පාලනය කරොත් මේ හඬ පරිසරයේ තුල රැව් පිළිරැව් දෙන විදිහට තියාගන්න පුළුවන්. හඬ විනාශ වෙන්නේ නැහැ. දැන් දෝංකාර දෙනවා කියන්නේ දෝංකාරද නින්නාද දෙන. නින්නාද දෙන හඬක් පවත්වන්නට පුළුවන් වෙනවා. ඒ පොළවට අදින විකිරණ බලය අපි වෙනස් කරන්නට ඕන. එහෙම වෙනස් කරනකොට නින්නාද දෙන හඬක් නිර්මාණය කරගන්නට පුළුවන් වෙනවා. ඉදිරියේදීව නිර්මාණය වෙනවා. ඉතින් මේ ගුරුත තරංග පිළිබඳව ඉතින් පර්යේෂණ ඇමරිකාවෙන් සිද්ධ කරනවා. එයාලා කියන්නේ මීට අවුරුදු බිලියන 1.3කට වගේ ඉහතදී කළු කුහර දෙකක් හිරු 26ක් සහ හිරු 36ක් අන්තර්ගත කළු කුහර දෙකක් ආලෝකයේ වේගයේ අඩක වේගයකට ගැටීම නිසා හටගත්ත කම්පන විශේෂයක් කියලා කියනවා ගුරුත්ව තරංග කියලා කියන්නේ. එයා විශ්වය පුරාම යාලගෙන ගමන් කරන විශ්වයේ දිගේ. ඉතින් මේවා මම කලින් පැහැදිලි කරා. සාමාන්‍ය කරුණු සමහර ඒවා සාමාන්‍ය ස්පර්ශයක් කරනවා. ඒ කියන්නේ මම මේ ගුරුත්ව තරංගය කියන්නේ මොකක්ද ඒක කලින් පැහැදිලි කරා. කෝටි සියයක් රේඛීය හිරු වල බර තමයි මේ ගුරුත්ව බලය හැටියට තියෙන්නේ කියලා. එයාලා කියන්නේ කළු කුහර හිරු 26ක්. එයාලා කියන හිරු 26ක් සහ 36ක් කියන කළු කුහරයකට ගැටීම නිසා. එතකොට අර රේඛීයව හිරු සිය කෝටියක් එක දිගට පිහිටනකොට ඒවා කළු කුහර හැටියට බලය ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක මං කලින් පැහැදිලි කරා. ඒ බලය තමයි බර බලය. මේ විදිහට ගුරුත්ව තරංග බල විකිරණ බලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ. විකිරණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ අඳුරු බලය. අඳුරු ස්කන්ධ බලයක් තමයි ක්‍රියාත්මක
වෙන්නේ මේ ගුරුත්ව තරංගයක් හැටියට. නමුත් එතන කළු කුහර පුපුරා යෑමෙන් සකස් වෙන නිකුත්තුණු තරංග කම්පන ශක්තියක් නෙමෙයි. එයාලත් කියන්නේ ඒ ශක්තිය පුපුරා යෑමෙන් කම්පන හට ගන්නවා. ඒ වාගෙන් තමයි මේ ගුරුත්ව තරංග හට ගන්න කියලා කියනවා. ඒත් මමත් කලින් පැහැදිලි කරේ දීසෙන් සමීකරණයෙන් බලය ශක්තිය බවට පත් වෙන ශක්තියෙන් හටගන්නේ පිපිරීම කියලා. පිපිරීම වලින් කම්පන හට ගන්නවා. කම්පන වලින් විකිරණ හට ගන්නවා. ගුරුත්ව තරංග හට ගන්නවා කියලා මම සමීකරණය පැහැදිලි කරා. ඉතින් මේ විද්‍යාඥයන් භෞතික විද්‍යාඥයන් එයාලා කියන්නේ කළු කුහර ගැටීමෙන්, ඒ කියන්නේ ශක්තිය ගැටීමෙන් පිපිරීම හට ගන්නවා, පිපිරීමෙන් කම්පන හට ගන්නවා, කම්පන වලින් ගුරුත්ව තරංග හට ගන්නවා කියලා එයාලා කියනවා. එයාලා ඒ විදිහට පැහැදිලි කරනවා. එතකොට දීසෙන් සමීකරණය තුලත් ඒක පැහැදිලි වෙනවා. ඒ ශක්තිය පිපිරීම, කම්පන, විකිරණ කියන මේ අනුපිළිවෙල ඒකිනුත් පැහැදිලි වෙනවා. ඉතින් ඒක අර විදිහට හිරු 26කින් නෙමෙයි, ඒ 100 කෝටියක් රේඛීය හිරු අවශ්‍ය වෙනවා. ඉරවල් 26ක් කියන්නේ සමහරට රේඛීය ඉරවල් දෙකක් අතරේ අපට මුණ ගැහෙන්න පුළුවන් ලක්ෂ ගාණක් ඉරවල්. ඒ වුණත් ඒ ශක්තිය මදි. ඉරවල් එක පෘෂ්ඨයක් දිගේ කොච්චර තිබුණත් එහෙම බලයක් ගොඩ නැගෙන්නේ නැහැ. ඒක අපිට විශාල බලයක් හැටියට ගොඩ නැගෙන්නේ එක රේඛාවකට පිහිටෙන බලය, ඒ ස්කන්ධයන් විතරයි. ඉතින් ඒ ශක්තිය තමයි ගුරුත්ව බලය හැටියට ක්‍රියාත්මක වෙනවා. ඒවා මම කලින් පැහැදිලි කරා. එතනින් තමයි මේ ශක්තිය හටගන්නේ. ඒ අඳුරු බලය, අඳුරු පදාර්ථයෙන් සකස් වෙන බලය පෘථිවියේ මධ්‍යයට ගමන් කරනවා. එතනින් ඒක ශක්තිය නිෂ්පාදනය කරනවා, ශක්තියක් වෙනවා, ඒකෙන් පිපිරීම හටගන්නවා. එතනින්මයි පිපිරීම හටගන්නේ, වෙන ඈත ඉඳන් එන එකක් නෙවෙයි. මේ පෘථිවිය තුලම තමයි මේ පිපිරීම කියන දේ හටගන්නේ. පිපිරීම කියන දේ ශක්තිය පුපුරන්නේ පෘථිවිය තුල. ඒකෙන් කම්පන හට ගන්නවා. එතකොට උඩය ඉඳන් වෙනත් කළු කුහරවල ඉඳන්, ඒ කියන්නේ උඩින් පොළවට එන දෙයක් නෙමෙයි. එතන පොළව අභ්‍යන්තරයේ ඉඳන් තමයි මතුපිටට මේ බලය ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒ බලයේ ස්වභාවය තමයි පොළොවට අදින ගතිය. පොළොවට ඒක අදිනවා. ගහ පොළොවට ඇදගෙන තියාගන්නේ ඒකයි. ආලෝකයෙන් තමයි ඉහළට අදින්නේ, වර්ධනය. එතකොට ඒක ඉහළට වර්ධනය කරගෙන වර්ධනය කරගෙන යනකොට පොළව තුල රඳවාගෙන ඉන්නේ ගුරුත්ව තරංග නැත්නම් ඒ විකිරණ බලයෙන්. ඒ විදුලියත් අදිනවා. මේ විකිරණවලට විදුලියත් අදින්න පුළුවන්. විදුලියත් අදිනවා. හඬ, කම්පන, හැම කම්පනයක්ම අවශෝෂණය කරනවා, අදිනවා මේ විකිරණ බලයෙන්. විකිරණ බලයෙන් මම අර දීසේ න්‍යෂ්ටික විද්‍යාවදී පැහැදිලි කරානේ. ඒ ශක්තිය ආපස්සට අදින කාලේ ස්කන්ධයේ ආලෝකයේ න්‍යෂ්ටිය තුළට අදිනවා කියලා. ස්කන්ධය ආපසට අදිනෝ. ඒවා ඒ බලය තමයි, එතන තමයි ගුරුත්ව තරංග බලය ක්‍රියාත්මක වෙන්නේ. එතන ඒක න්‍යෂ්ටියට තමයි අදින්නේ. ඉතින් දැන් පෘථිවිය ගත්තහමත් න්‍යෂ්ටිය ඒකේ මැදට මේ හැම ශක්තියක්ම අදින, හැම දෙයක්ම අදිනෝ, හැම දෙයක්ම අදිනෝ. ඒක තමයි විකිරණ බලය කියන්නේ. ඒක විකිරණ බලය සකස් වෙන්නේ කම්පනවලින්. කම්පන ආලෝකයේ වේගයෙන් එකතු වෙනවා. එකතු වෙන්නේ කම්පන එකතු වෙන්නේ විකිරණ විදිහට. ක්ෂණිකව ඒ පොළවට අදිනවා.
ක්ෂණිකව පොළවට අදිනවා. ඒ විදිහට තමයි මේ විකිරණ ක්‍රියාත්මක වෙන්නේ. ඒක ගහක් තුල ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙනවා. ඉස්සල්ලාම රෝපණය වෙනකොට බීජයක් පැලවෙනකොට එතනින් තමයි හොඳට මේක ග්‍රහණය කරගන්න පුළුවන් වෙන්නේ. බීජයේ ඇතුලේ තියෙන ශක්තිය පුපුරලා ඒවා විකිරණ කම්පන විදියට හැදෙනකොට ඒ කම්පන ඔක්කොම එකට එකතු කරනවා. දැන් කම්පන කියන්නේ විසිරලා තියෙන දෙයක්. ඒවා එකට එකතු කරනවා ගුරුත්ව තරංග නැත්නම් විකිරණ හැටියට. පොළොට ලම්බකව තමයි මේ එකතු වෙන්නේ. පොළොට ලම්බක එකතු වෙන නිසා සියලු ස්කන්ධ පොළොට ලම්බකව එකතු කරන නිසා ගහක් වර්ධනය වෙන්නේ පොළොට ලම්බකව. පොළොට ලම්බකව තමයි ගහ සකස් වෙන්නේ. ඉතින් ඒක තමයි ස්වභාවය. දැන් සමහර විට දැන් ආලෝකයත් එක්ක විදිහ ක්‍රියාත්මක වෙනවා. ආලෝකය සමහර විට අවශ්‍යයි. අවශ්‍ය දේ නැති වුනහම ආලෝකය හොයාගන්න ගහ නැමෙන්න පුළුවන්. ආලෝකය හොඳින් ලැබෙනකොට ගහ අර විදිහට ඒ විදිහට පෘථිවියට පොළොට ලම්බකව ඒක වර්ධනය වෙනවා. වර්ධනය වෙනවා. නමුත් ඒ කෙලින් තියෙන රේඛාව ඒක නැමීමක් වෙන්න පුළුවන් ආලෝකයේ ඉදිරි. ආලෝකයට ස්කන්ධය කාලය ආලෝකයට නැවෙනවා. ආලෝකයේ දෙසට නැවෙනවා. එතකොට මේ කාලයත් ඒ විදිහට ඒ පැත්තට යොමු වෙනවා. මොකද ඒ කාලයයි ස්කන්ධයයි ආලෝකයයි එකට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා එතන ඒ ආහාරය හොයාගන්න ගහේ නැමීමක් සිද්ධ වෙනවා. නමුත් ඒ නැමෙන සෑම මොහොතකම ඒ පෘථුවියට අදින බලය ක්‍රියාත්මක වෙනවා. පෘථුවියට අදින බලය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි ඒක ක්‍රමානුකූලව නැවත හිරුවෙලිය ලැබෙනකොට බාධාගත ලැබෙන නැවත කෙලින් වෙනවා. ඒ විදිහට එතන ඒක අවබෝධ කරගන්න පුළුවන් විකිරණ බලය සංකීර්ණයි. ඉතින් මේ සමීකරණේ තව තවත් පැහැදිලි කරන්න විවිධ ශාක වර්ග කොහොම ක්‍රියාත්මක වෙන්නේ කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ අපි පැපොල් නැත්නම් අපි කෙසෙල් ගහක් ගත්තාම කෙසෙල් ගෙඩිය ලෝකේ තියෙන ලොකුම ගෙඩිය කියලා කියන්න පුළුවන්. කෙසෙල් ගෙඩිය ලෝකයේ ලොකුම ගෙඩිය. එතකොට කෙසෙල් ගෙඩියක් කියන්නේ මොකක්ද? අපි කෙසෙල් කැන කියන්නේ කෙසෙල් ගෙඩියට. එතන කෙසෙල් වල බීජ තමයි කෙසෙල් ගෙඩි කියලා කියන්නේ. නැ කෙහෙල් කෙසෙල් මල එක මලයි කෙසෙල් මල එක මලට එක ගෙඩියයි. ඒ ගෙඩිය තුල බීජ ගොඩාක් තියෙනවා. ඒව තමයි ඔය කෙසෙල් ගෙඩි කියලා කියන්නේ. ඒව බීජ. නමුත් මේ කෙසෙල් ගෙඩිය විසිරලා තියෙන්නේ. විසිරලා තියෙන්නේ ඒකේ බලයක් නැ දුර්වලයි. කෙසේ ගෙඩි පැලවෙන්නේ නැහැ. ඒ පරම්පරාවකින් ගමන් කරන්නේ නැහැ. මොකද ඒක ස්කන්ධ බලයකුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බිමට වැටෙන්නේ නැහැ. කොළයක්වත් බිමට වැටෙන්නේ නැහැ ඒවයි. මොකද පොළොව මතුපිට බලයක් නැහැ. පොළොව අභ්‍යන්තරයේ බලයක් තමයි තියෙන්නේ. බර බලය. බර පසෙන් ක්‍රියාත්මක වෙන්නේ. පසෙන් උඩට ආව බලයක් නැහැ. කොහොමද මේ ක්‍රියාත්මක වෙන්නේ? කෙසෙල් ගහ ගෙඩි කොහොමද ඒ ආකාරයට දුර්වල වෙන්නේ? කඳ දුර්වල වෙන්නේ? මේ සකස්ම බලන්න යන්න ඕන න්‍යෂ්ටික විද්‍යාවට මුලට යන්නට ඕන. ඒ ඝනකයට බල ඝනකයට. ඉතින් සමහර අවස්ථාවල මේ බල ඝනකය දුර්වලව ශක්තියින් දුර්වලව නිර්මාණය වෙනවා. ඒ න්‍යෂ්ටික බලයේ දුර්වල වෙන ඇදගෙනීමේ බලය හැම දුර්වල වෙනවා. මහා බලයක් අදින්නේ නැහැ. එතකොට න්‍යෂ්ටීන් කිහිපයක් එකට එකතු වෙනවා. එකතු වෙලා
ඇලිලා පවතින. හැබැයි තනි නියෂ්ටියක් බවට පත් වෙන්නේ නැහැ. තනි නියෂ්ටියක් බවට පත් වෙන්නේ නැතුව නියෂ්ටි කිහිපයක් හැටියට එකට ඇලිලා පවතිනවා. එතකොට ඒකේ ඒ නියෂ්ටික බලය වැඩි නියෂ්ටික බලය වැඩි අර කොන් වලට යන චුම්බක බලය ප්‍රබල විශාල බලයකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර නියෂ්ටීන් ගොඩක් එකට එකතු වෙලා මැද කොටස් ගොඩක් එකට එකතු වෙලා තමයි යම් කිසි ඇදගැනීමේ ශක්තියක් නිර්මාණය කරගන්නේ. දැන් නියෂ්ටියට ඕනේ ඇද ගන්න. පිටත තියෙන ශක්තිය ඇද ගන්න ඕනේ. ඒක තනියම සමහර තා දුර්වලව නිර්මාණය වුණාම තනි කෙනෙකුට ඒක අදින්න බැයි නිසා හතර පහ දිනකගේ උදව්ව ගන්නවා. උදව්ව අරගෙන පිටතින් ශක්තිය ආදිනවා. එතකොට අන්න එහෙම නිර්මාණයක් තමයි මේ කෙසෙල් ගහ කියලා කියන්නේ. දැන් කෙසෙල් එතකොට නියෂ්ටි ගොඩාක් එකතු වෙනවා බර වැඩි වෙනවා. ඉතින් එතනින් ඒ විදිහට තමයි කෙසෙල් අලය නිර්මාණය වෙන්නේ. ඒකේ අතු බලය ප්‍රබල විදිහට නැහැ. කඳේ විශාලවට මේ කඳේ බලය ක්‍රියාත්මක වෙන නියෂ්ටික බලය නියෂ්ටිය තුල තියෙන මුල් බලය තමයි කඳ බලයත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ දෙකම එක කාණ්ඩ ක්‍රියාත්මක වෙනවා. එතන අලය ගත්තාම තනි අලයක් නෙමෙයි තියෙන්නේ, ඒකේ කොටස් කිහිපයක් තියෙනවා. කිහිපයක් එකතු වෙලා තමයි තනි අලයක් නිර්මාණය වෙන්නේ. ඒකයි වෙන වෙනම පැල හටගන්නේ. වෙන වෙනම පැල වෙන්නේ පඳුරක් හැටියට එන්නේ එතන නියෂ්ටි කිහිපයකට එකතු වෙලා තියෙනවා. ତොර නියෂ්ටි එකතු වෙලා යා ශක්තිය අරගෙන බලන්නේ නියෂ්ටිය කඩාගෙන එළියට එන්න. ඒ විදිහට තමයි ඒ කෙසෙල් කඳ උඩට එන්නේ. යා නියෂ්ටිය කඩාගෙන එළියට එනවා. එළියට ඇවිල්ලා ඊට පස්සේ යා නැවත මුල දෙස බලනවා. ගහක් පරම්පරාව නිර්මාණය කරන්නේ එහෙමනේ. ඉතින් එතනදී කෙසෙල් ඒ ගෙඩියක් නිර්මාණය වෙන්නේ අර විදිහට නියෂ්ටි කිහිපයක එකතුවක්. දැන් කඳත් ඒ විදිහට තනි කඳක් නෑ. ඇයි? මොකද අලය තුල ඒ නියෂ්ටි එකට ඇලුන මිසක් තනි නියෂ්ටිය බඩ පොල් ගෙඩිය වගේ තනි නියෂ්ටියක් බවට පත් උනේ නැහැ. ඒ වෙන වෙනම තමයි තිබුණේ. වෙන වෙනම තිබෙන නිසා කඳත් වෙන වෙනම තියෙනවා. පතුරු පතුරු ගැලවෙන්නේ ඒකයි. ගෙඩිත් ඒ වගේ තමයි. ගෙඩිත් වෙන වෙනම තමයි ගෙඩිය කොටස් වෙලා තියෙන්නේ. කෙසෙල් දැන් කෙසෙල් කැන කෙසෙල් ඇවරි හැටියට වෙන වෙනම වෙන් වෙනවා. ඒ ඇවරියක් කියන්නේ එක නියෂ්ටියක බලයක් හරි තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇවරියක තියෙනවා ගෙඩි, ඒව බීජ. ඔය එකතු වෙලා තනි ආකර්ෂණ බලයක් හදා ගන්නවා. ඒ කෙසෙල් කැණේ නාරටිය. ඒ නාරටිය තමයි අදින බලය. එයාලා නිර්මාණය කරගෙන තියෙන කෙසෙල් ගෙඩි කෙසෙල් ඇවරි එකතු වෙලා කෙසෙල් අල කෙසෙල් නියෂ්ටි එකතු වෙලා ආකර්ෂණ බලයක් හදාගත්ත අදින්න බලයක්. ඒක තමයි නාරටි හැටියට නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ ඒක ඔන්න එක ආකාරයක්. වට්ටක්කා වගේ දේවල් කොහොමද නිර්මාණය වෙන්නේ? වට්ටක්කා කියන්නේ වැල් නිර්මාණය වෙන්නේ මුල් නියෂ්ටිය ඒ විදිහට නියෂ්ටීන් එකතු වෙලා තනි නියෂ්ටියක් හදා ගන්නවා. දැන් කෙසෙල් වගේ වෙන වෙනම තියෙන්නේ තනි නියෂ්ටියක් හදා ගන්නවා.
තනි නියෂ්ටි ගොඩක් එකතු වෙලා තනි නියෂ්ටියක් හදාගත්තාම ආකර්ෂණ බලය වැඩි. එතකොට විශාල නියෂ්ටියේ අදිනකොට ලොකු ස්කන්ධ ප්‍රමාණයක් පෘෂ්ඨිය රැඳෙනවා අර පොල් වල වගේ. විශාල ස්කන්ධ විශාල ආහාර ප්‍රමාණයක් මතු පිට රැඳෙනවා. වට්ටක්කවල මතු පිට. ඒ කියන්නේ ඒකේ මස ඒ විදිහට නිර්මාණය වෙනවා. එහම නිර්මාණයේ වෙලා ඊට පස්සේ ඝනකම වැඩි නිසා ස්තරයේ වැඩි ශක්තිය ඇතුළට ඇදලා ගන්න අමාරු වෙනවා. ඊට පස්සේ න්‍යෂ්ටියට නම් ශක්තිය අවශ්‍යයි. න්‍යෂ්ටිය ඊට පස්සේ පුපුරනවා. න්‍යෂ්ටිය කුඩා කොටස් වලට ඒක ඇතුළෙම පුපුරලා කෑලි කෑලි එකතු වෙනවා. න්‍යෂ්ටිය තුලම එකතු වෙනවා. එකතු වෙලා අර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගන්න. තමා කියන්නේ තව ශක්තියක් අවශ්‍යයිනේ අදින්න. එතකොට එක එක කෑල්ලක් තව කෑල්ලක ශක්තිය අල්ල ගන්නවා. අල්ලගෙන ඒ අය එහෙම පවතිනවා. ඒ නිසා ඒ විදිහට ඇට ගොඩාක් එක ගෙඩියක් ඇතුළේ නිර්මාණය වෙනවා. ඇට ගොඩයි එක ගෙඩියයි. එක පෘෂ්ඨයයි. එක පෘෂ්ඨයක් ඇතුලේ ඇට ගොඩක් තියෙනවා. ඒක මේ විශාල පෘෂ්ඨයක් නිර්මාණය වෙන්නේ නියෂ්ටි ගොඩක් එකතු වෙලා තනි නියෂ්ටියක් නිර්මාණය කිරීම තුළින්. එතකොට ලොකු ස්කන්ධයක් ඇදලා ගන්න පුළුවන්. ඇදලා ගන්නකොට අර විදිහට ඝනකම වැඩි වෙනකොට ඇතුලේ නියෂ්ටියට බලය නැති නිසා එයාලම ඒ තනි නියෂ්ටියේ කොටස් ගොඩකට කැඩිලා ඒ ඕනෝන්ගේ ශක්තිය අල්ල ගන්නවා. මේක පැලවෙනකොට කොහොමද? පැලවෙනකොට ක්‍රෑෂ් කරගත්ත ශක්තිය තමයි මුදා හරින්නේ. දැන් මුලින්ම මේ ඇටය මුලින්ම දැන් අනුපිළිවෙලින් කියවාගෙන එන්නේ. උපතේ ඉඳන්ම තමයි මේක කම්පන ශක්තිය කියවාගෙන එන්නේ. මුලින්ම තනි නියෂ්ටියක් හැටියට තමයි තිබුණේ. තනි නියෂ්ටියක් හැටියට තිබුණා ලොකු ආහාර ප්‍රමාණයක් ඒ අවස්ථාවේදී ග්‍රහණය කරගත්තා. ඔන්න ඒ ටිකට මුල් දානෝ. මුල් දානෝ. මුල් දාගෙන වර්ධනයේ වේගනේ යනකොට මොකද වෙන්නේ? මගදී නියෂ්ටි කැඩෙනවා. ඇට ගොඩකට කැඩුනනේ. ශක්තිය කැඩුනා, ශක්තිය හානි වුණා. ඒ නිසා මෙතන විකිරණ බලය දැන් කම්පන වලින් විකිරණ බලයක් හටගන්න එපේ. දැන් මොන මුල්ම ශක්තිය නියෂ්ටියේ තිබුණ ශක්තිය කැඩිලා ගියා. අතරමඟදී කැඩුනා. ශක්තිය හානි වෙලා ශක්තිය බෙදිලා ගියා. පැලවෙනකොට කොහොමද වෙන්නේ? ඔන්න ශක්තිය පුපුරනවා මුල් හැටියට. ශක්තිය පුපුරනාට පස්සේ මුල් හට ගන්නවා. නැවත දැන් පොළවට එක සකස් වෙලා අර විකිරණ බලයෙන් ගුරුත්ව තරංග බලයෙන් මේ ගහ කෙලින් වෙන්න පැ. ගහ කෙලින් වෙන්න තරම් ශක්තිය නැති වෙනවා. මොකද නියෂ්ටිය කැඩිලා ගිය නිසා. පුංචි කොටස් වලට කැඩලා බිඳිලා ගියා. ශක්තිය පුපුරලා ගියා. ශක්තිය පුපුරන්නේ මුල් හැටියට. මුල් හැටියට කොටස් වලට කැඩුණා. ඒ නිසා මේ වට්ටක්කා වැල කොටස් කොටස් විදිහට තමයි ගමන් කරන්නේ. මගදී කැඩිලා තියෙන්නේ ලොකු කම්පන බලයක්. ඒ ශක්තිය පුපුරලා ගියා. පිපිරීමෙන් එතන සාමාන්‍ය කම්පන ශක්තියක් හට ගන්නවා. නමුත් අර විදිහට කෙලින් හිට ගන්න තරම් ලොකු විකිරණ බලයක් හැදෙන්නේ නැහැ තනි ඇටයකට. මොකද ඒක සම්පූර්ණ නියෂ්ටියෙන් ලොකු කොටසක් වෙනත් තැන්වල තමයි තියෙන්නේ. කැඩිලා ගියානේ. එනිසා කෙලින් නිර්මාණය වෙන්න තරම් එතන කම්පන ශක්තියක් ලොකු කම්පන ශක්තියක්වත් නැහැ. විකිරණ බලයක් ක්‍රියාත්මක වෙන්නෙත් නැති නිසා ඒකට හිට ගන්න බැරි වෙනවා. කෙලින් නිර්මාණය වෙන්නේ නැහැ. කොටස් කොටස් විදිහට තමයි ගමන් කරන්නේ. තැනින් තැන මුල් හට ගන්න. ඒ මුලින් බිඳිලා ගිය නිසා
එතකොට ඒක වට්ටක්කවලට ඒ විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් දෙලුන් ඇටයක් ගත්තාම දෙලුන්නුත් ගෙඩිය පොත් ගෙඩිය ලොකුයි, ඒක ඇතුලේ ඇට ගොඩක් තියෙනවා, නමුත් වැල් නෙමෙයි ගහ. ඒක වෙන්නේ කොහොමද? දෙලුම් වලත් මුලින්ම තිබුණු නියෂ්ටිය ගොඩක් එකට එකතු වෙලා තනි නියෂ්ටියක් හැදෙනවා. ඒකෙන් ඝනකම් පෘෂ්ඨයක් හදාගන්නවා. ඝනකම් පෘෂ්ඨයක් නිර්මාණය වෙනවා. එහෙම තියෙනකොට ඒකත් ඒ නියෂ්ටියත් අර පොත්ත ඝනකම් වැඩි නිසා කොටස් වලට කැඩෙනවා. කොටස් වලට කැඩෙනවා. නමුත් මේකේ බලය වැඩි. අධික බලයක් තියෙනවා. අධික බලයක් තියෙන නිසා කොටස් වලට කැඩිලා ඇට නිර්මාණය වුණත් ඒ ඇට වලට නැවත පුළුවන් අර ඝනකම් පෘෂ්ඨය හරහා ආහාරය ගන්න. ආහාරය ගන්න පුළුවන්. ඒ නිසා තමයි නැවත ඒ ඇට වටේට ආහාරයක් නිර්මාණය වෙන්නේ. ඒක පැලවෙනකොට එයා වටා තියෙන ආහාරයේ ශක්තියත් එයා ඇතුළට ගන්නවා. අරගෙන සාමාන්‍ය ගහක් විදියට එයා නිර්මාණය වෙන්න පුළුවන්. මොකද කම්පන ශක්තිය තියෙනවා, විකිරණ ශක්තියක් තියෙනවා, කම්පන ශක්තිය වැඩි නිසා. මේ දෙලුම් ඇටවල කම්පන ශක්තිය වැඩි. වට්ටක්කා වගේ දෙයක එතන නියෂ්ටි බලය අඩු, ඊට වඩා වැඩි නියෂ්ටි බලයක් දෙලුම් වල තියෙනවා. ඒ නිසා කැඩිලා බිඳිලා ගියත් ඒක ඇටයකට ලොකු ශක්තියක් එනවා. ඒකෙන් එයාට පුළුවන් ආහාරය ඇදලා ගන්න. ඒ තනි ඇටයකට පුළුවන් ඇදලා ගන්න. ඒකේ තර පොල් ගෙඩිය වගේ ආකර්ෂණ බලය වැඩි. ඒ නිසා තමයි පිළිකා සෛල විනාශ කරන්න පුළුවන් කියන දෙලුම් ඇටවලට අදින බලය තියෙන. ඒ මාංශල මස් දෙලුම් ඇටේට මස් එකතු කරගන්නේ ඒ ඇටේ බලයෙන්මයි, ආකර්ෂණ බලයෙන්මයි. පිළිකා සෛලය ඇදලා ගන්න පුළුවන් එයාට. තියෙන තැනින් තමන් වෙතට ඇදලා ගන්න පුළුවන්. අර පොල් කිරි පොල් මදවලට විස ඇදලා ගන්නවා වගේ, කටු ඇදලා ගන්නවා වගේ දෙලුම් ඇටවලටත් පුළුවන් මේ විදිහට ඒ අහිතකර සෛල වර්ග ඇදලා ගන්න පුළුවන්. තියෙන තැනින් ඇදලා ගන්න එක තමයි ඉතින් අර සෛල මරණය කියලා කියන්නේ. ඒ බලය දෙලුම් වලට තියෙනවා. ඒතර උක් පඳුරු කොහොමද නිර්මාණය වෙන්නේ? උක් පඳුරු වල වෙනම ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. දැන් මම මුල්ම බල ගණකේ විස්තර කරනකොට විස්තර කරා දෙපැත්තක තියෙනවා මුල් බලයක්, පාද බලයක්, අනිත් පැත්තේ තියෙනවා ශාඛා බලය නැත්නම් චුම්බක බලය, අත්වල තියෙන බලය. එතකොට දැන් කලින් මම පැහැදිලි කරේ පොල්වලදී එහෙම ඒ වගේ මේ චුම්බක බලය තියෙනවා. එතකොට ඒ චුම්බක බලය තියෙන මුළු නෙමෙයි, අර සම්බන්ධ වුණු විකරණේ පාද තියෙනවනේ. ඒ මුළු දෙකේ තියෙන්නේ මුල් බලයක්. මුල් සහ පාද බලයක් තමයි මේ සත්වයාගේ පාද නිර්මාණය වෙන්නේ. ගස්වල නම් මුල් නිර්මාණය වෙනවා. අන්න ඒ පැත්තේ මුල් හදන මුළු වලින් කරන්නේ තවත් ඒ වගේ නියෂ්ටියෙන් අල්ල ගන්නවා. තවත් ඒ නියෂ්ටියෙන් අල්ලගෙන ඒ විදිහට දිගට දිගට ගමන් කරනවා. එතකොට එතන මුල් බලය වැඩි. මුල් එකතු කරගන්න නිසා මුල් බලය වැඩි. ඒ වගේ මේකේ චුම්බක බලයක් තියෙන නිසා එක අර විදිහට වටේට රවුම් විදිහට ඒ දණ්ඩ නිර්මාණය වෙනවා. සාමාන්‍ය විදිහට තමයි ඒ උග්ගස්වල උක් පඳුරුවල හැඩය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ විදිහට මේ සෑම ගහක් පිළිබඳව අපට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ගස් පිළිබඳව, වැල් පිළිබඳව, ශාක මේ සියලුම
ජීවී අජීවී හැම දෙයක්ම මේ දීසෙන් සමීකරණයෙන් අපට විසඳන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් පටිසමුප්පාදේම තමයි. දැන් බුදුරජාණන් වහන්සේ පටිසමුප්පාදේ මේ හැම දෙයක්ම විග්‍රහ කරා. නමුත් දැන් ලෝකය වෙනස්, තාක්ෂණයේ පැත්ත දියුණු කරගෙන තියෙනවා. ඒ නිසා තමයි මේ විදිහට මේ ධර්මය සකස් වෙලා තියෙන්නේ. මේකත් පටිච්ච සමුප්පාදයේ ක්‍රමයට ක්‍රියාත්මකනේ මේ සමීකරණේ. ඕනම ගහක ස්වරූපේ විග්‍රහ කරන්න පුළුවන් නේ, හිර වෙන්නේ නැතුව. හිර වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ මේකෙදී උත්තර දෙන්න බැරි දෙයක් නෑ. හැම දෙයක්ම විග්‍රහ කරන්න පුළුවන්. ඇයි? ඒ ශක්තිය තියෙන නිසා. ඒ ශක්තිය තියෙන නිසා තමයි, ඒ සත්‍යතාවයක් තියෙන නිසා තමයි, ඕනම ප්‍රශ්නයකට ඔරොත්තු දෙන නිසා තමයි එහෙම උත්තර දෙන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයකට ඔරොත්තු දෙන සමීකරණයක්. ඕනම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් සමීකරණයක් තමයි දීසෙන් මේ සමීකරණය කියලා කියන්නේ. ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් වෙනවා. ඉතින් බොහොම සාර්ථක සමීකරණයක්. ඒක භාවිතා කරන්න භාවිතා කරන්න තමයි ඒක අවබෝධයේ ගොඩනැගෙන්නේ. භාවිතා කරන්න කරන්න ප්‍රඥා ගොඩනගෙන ලෝකය තමන්ට අවබෝධ වෙන්න පටන් ගන්න හැම දෙයකම යථාර්ථය පේනවා. එතකොට මේ විදිහට බැලුවාම ඇත්තටම මේ ලෝකය ශූන්‍යයි කියලා තමන්ට අවබෝධ වෙනවා. ශූන්‍යතාවයට නිකම්ම යන්න බෑ. ශූන්‍යතාවයට ඒක ඔප්පු කරලා පෙන්නන්නට ඕන. ඉන්න තැන ඉඳන් ශූන්‍යතාවයට යන ආකාරය ඉතින් මේ සමීකරණයක පැහැදිලි වෙනවා. ගහකොළවල සතා සීපාවගේ ආරම්භය අර දීසෙන් බල ඝනකයනේ. එතන ඉඳන් ඔක්කොම හටාගෙන තියෙන්නේ. ඒ ඝනකය තුළ කිසිදු ස්කන්ධයක් රැඳෙන්නේ නැහැ. ඒවා නොපවතින ආකාරය තමයි පවතින. ඒක ශූන්‍යයි කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ශූන්‍යතෝ ලෝකං අවික්කස්සු කියලා. මොගරාජ එහෙම දේශනා කළා. ඉතින් ඒක සාමාන්‍ය දේශනයක් නිකම් මේ අවකාශය ගැන හිතලා දෙයක් නැහැ කියලා නෙමෙයි. දෙයක් නැති නිසාම ශූන්‍යය කිව්ව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පටිසමුප්පාදේ දැකලා පටිසමුප්පාදය නිසා ශූන්‍යය කියලා එතනදී පැහැදිලි කරන්නේ. අත්ත අත්තනිය වශයෙන් ශූන්‍යය කියලා කියනවා, දේශනා කරලා තියෙනවා. පටිච්චසමුප්පාදේ නිසා නිකම් අපිට ශූන්‍යතාවයක් කියන්න බෑ. ඒක පටිච්චසමුප්පාද වෙන්නට ඕන. සමීකරණයක් තියෙන්නට ඕන. ශූන්‍යතාවයක් තියෙනවා කියනවා නම් ඒ ශූන්‍යතාවයෙන් ගහකොළ ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන්න ඕන. අපිට දැන් ගහකොළ සතාසේපාව පේන්න තියෙනවානේ. ඒතර ඒ සත්‍යතාවය ශූන්‍යතාවයෙන් පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕන. ශූන්‍යතාවය වෙනම තැනක තියෙන්නේ, ගහකොළ වෙනම තැනක තියෙන්නේ කියලා එහෙම විග්‍රහ කරන්න බෑ. එතකොට ඒක ගැලපෙන්නේ නෑ. සත්‍ය දෙකක් වෙනවනේ. මේක තමයි සත්‍යතාවය. බලන්න දීසෙන බල ඝනකය. එතන ඇත්තටම සැකැස්ම තියෙන්නේ. සැකැස්ම තියෙන්නේ එතන තමයි න්‍යාය තියෙන්නේ. එතන තමයි විද්‍යාව තියෙන්නේ. තාක්ෂණයේ තියෙන්නේ එතන. ඒ තාක්ෂණයෙන් තමයි හැම දෙයක් නිර්මාණය වෙන්නේ. තාක්ෂණය නිර්මාණය වෙන්නේ. එතන මුල කිසිවක් නැහැ. න්‍යාය තියෙනවා, විද්‍යාව සකස් වෙලා තියෙනවා. ගහක සතාසීපාව නිර්මාණය කරන තාක්ෂණය, තාක්ෂණය එතන තියෙනවා. ඒක නිර්වාණයේ තාක්ෂණිකය කියලා කියන්නේ. නිර්වාණය කියන්නේ ඇත්තටම කිසිවක් නැති තැනක් නෙවෙයි, හැම දෙයක්ම ඇති තැන. දැන් ඔය දීසෙන් බල ඝනකය, ඔය මුල්ම ඝනකය න්‍යෂ්ටිය නැති තැනක් නෑනේ. හැම ගහක කොලකම තියෙනවා. නිවන හැම ගහක කොලකම තියෙනවා. හැම මනුස්සයා තුළම තියෙනවා. ඒක තියෙන දෙයක්, නොපවතින ආකාරයට තියෙන දෙයක්. දැන් හැමෝටම තියෙනවා පෙට්ටියක්, ඝනකයක් තියෙනවා. ඝනකයක් ඇතුලේ තමයි ඉන්නේ. ඒ හින්දා බලන්න, අපි ගෙවල් දොරවල් ගත්තාම ඝනකයක්නේ. කාමරයක් ගත්තාම ඝනකයක්. හැම මිනිස්සයාටම කාමරයක් තියෙනවා. මිනිස්සු කාමර නිර්මාණය කරන්නේ ඝනකයක් විදිහට.
ගණකයේ ඇතුළේනේ සත්වයා ඉන්නේ. මිනිස්සයා ඉන්නේ ගණකයක් ඇතුළේ. ඉතින් මේ මහ පොළොවටත් ගණකයක් තියෙන. ඒ ගණකයේ ඇතුළේ ගහකොළවලටත් ගණක තියෙනවා, ගස්වලටත් ගණකේ තියෙනවා. එතකොට ඒවයි විමාන නිර්මාණය කරගන්න පුළුවන්. බල ගණකය හැම ගහකම විමාන තියෙනවායි කියන, දේව කොට්ටාස ඉන්නවායි කියන. ඉතින් මේ විදිහට මේ නිර්වාණය කියන්නේ අතුරුදහන් වීමක් නෙමෙයි. අතුරුදහන් වීමක් නෙමෙයි, මහා ජවයකටපත් වීමක්. කාලේ ආපසට ඇදලා ගන්නෝ. ඉදිරියට ගමන් කරන්න ඉදිරියට අරන් ගියොත් මරණේනේ, ජරා මරණේනේ. නමුත් මේ න්‍යෂ්ටිය තුල බල ගණකයේ තුල කාලේ ඉදිරියට යෑමක් නැහැ. කාලේ ඉදිරියට යෑමක් නැහැ, ආපසට ඇදීමක් තියෙන. ජරා මරණයට යන්නේ නැහැ. ඉතින් ඒ නිසා ශාන්ත ප්‍රණීතයි කියලා කියන්නේ කිසිවක් නැති දෙයකට නෙමෙයි. මේක සාමාන්‍ය අර්ථයෙන් ශාන්තයි ප්‍රණීතයි කියලා කියන ප්‍රණීතයි. නිර්වාණය ප්‍රණීත දෙයක්. ඉතින් ගස්කොළන් වලත් ආහාර තියෙනවා, ප්‍රණීත ආහාර. ඉතින් සත්‍යය තුලත් ප්‍රණීතතාවයක් තියෙනවා. ඉතින් ඒ අතරින් ඊටාම පිරිසිදුම ප්‍රණීත බලයේ තියෙන න්‍යෂ්ටිය තුල අන්නේ බලේ තමයි නිර්වාණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සියලුම රසයේ තියෙන තැන ජීව රසායනයේ, ජීව රසායනයේ තියෙන තැනක් තමයි නිර්වාණය කියලා කියන්නේ. ତେଣୁ නිර්වාණය කියන්නේ ජීව රසායනය. ජීව රසායනය එක දෙයකට සීමා වෙලා නැහැ. එක දෙයකට, අපි එක ගහකට සීමා වුණොත්, එක වැලකට සීමා වුණොත් ඒක විතරයි. එහෙම නැතුව ඔය හැම ගහක කොළකම පොදු න්‍යෂ්ටියට අපි යනවනම් එයාට හැම ගහකොළම අයිති වෙනවා. හැම ගහකොළ තුලම එයාට ඉන්න පුළුවන්. හැම ගහකොළක් ගැනම දන්නවා. හැම ගහකොළකම රසය එයාට ගන්න පුළුවන්. එක ගහක නතර වුණොත් එයාට ඒක විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ තියෙන භෞතිකව ඔබ දකින මේ ලෝකයේ අතහරින්න. ලෝකයේ අතහරින්න මේ තමන්ගෙන් මුලට ගමන් කරන්න, අභ්‍යන්තරයට ගමන් කරන්න. එතන ඊටම් ප්‍රණීත දේ එතන තියෙනවායි කියනවා. ඉතින් ඒ වගේ ඊටම රසවත් දෙයක් අපට හිතාගන්න බැරි අර්ථවත් දෙයක් තමයි නිර්වාණය කියලා කියන්නේ. නිර්වාණය කියලා කියන්නේ මහා විද්‍යාවක්, තාක්ෂණයක්. තාක්ෂණයක්. ඉතින් ඒ මුලට අපිට ගමන් කරන්න පුළුවන්. මුලට ගමන් කරන්න පුළුවන්. ඉතින් මේ අවබෝධය හදාගන්න ගැනීම තුළින් තමන්ට ඒ තැනට ගමන් කරන්න පුළුවන්. දීසින් සමීකරණය තමන් අවබෝධ කරගෙන ප්‍රායෝගිකව ඒ තුළින් ලෝකයේ දෙස දකින්න ඕන. හැම ගහකොළකම දීසින් බල ගණකය දකින්න ඕන. එතකොට තමන් ගහක මතු පිට නතර වෙන්නේ නැහැ, ගහේ අභ්‍යන්තරයට ගමන් කරනවා. ඒ වගේම සත්වයාගේ අභ්‍යන්තරයට ගමන් කරනවා. අභ්‍යන්තරය තුල තමන් එතන පවතින්න පුළුවන් වෙනවා. එතන පවතින්න පුළුවන් වෙනවා. එතන මුළු විශ්වයම තමන්ට ග්‍රහණය කරගන්න පුළුවන්. විශ්වයම හටගන්නේ එක තැනකින්. අන්න එතන තමන්ට ග්‍රහණය වෙනවා. එතනට තමන්ට ගමන් කරන්න පුළුවන් වෙනවා. එතන නවතින්න පුළුවන්. එතන ඉඳගෙන විශ්වයේම රසය විඳින්න පුළුවන්. විශ්වයේම රසය විඳින්න පුළුවන්. ඉතින් නිවන කියන්නේ ඒ වගේ මහා බලයක්, මහා ජවයක්, පොහොසත්කමක්, ධනවතෙක්, බලවතෙක් තමයි නිර්වාණය කියලා කියන්නේ. සියල්ලම අත්හැරීම කියන දේ නෙවෙයි. මේකේ තියෙන අත්හරින්න දේ, අත්හැරිය යුතු දේවලුත් තියෙනවා. අත්හරින්න අවශ්‍ය නැති දේවල් තියෙනවා. තාක්ෂණය කියන දේ අත්හැරිය යුතු නෑ. ප්‍රඥාව, විද්‍යාව, ප්‍රණීතතාවය, රසය අත්හැරිය යුතු නෑ. අපි දුකයි අත්හරින්නේ. දුක අත්හරිනවා, දුක ඇති කරන දේවල් අත්හරිනවා, එච්චරයි.
ප්‍රණීත දෙය අතහරින් ඉන්න එනසා දුහාඳු නිර්වාණය ප්‍රණීතයි කියලා කියන්නේ. නැති නිසාද ප්‍රණීත? නිර්වාණය කියලා දෙයක් නැති නිසාද ප්‍රණීත? උපදින් නැති එක ප්‍රණීත දෙයක් නෙමෙයිනේ. උපදින් නැති එක ප්‍රණීත දෙයක් නෙමෙයි. දුක නැවත උපදින් නැති එක අපට එතනත් යම්සි ප්‍රණීතතාවය තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් දුක නැති එක උපේක්ෂා සහගතයි. ප්‍රණීතයි කියලා කියනවා නම් ඒක තියෙන දෙයක් ගැනයි එතන කියන්නේ. පවතින ඕන. පවතින දෙයක් නෑ ප්‍රණීත වෙන්නේ නොපවතින දෙයක් අපිට ප්‍රණීතතාවයක් කතා කරන්න බෑනේ. එතන ධර්ම ධාතුව තියෙනවා. ධර්ම ධාතුව තමයි ප්‍රණීත. ධර්ම ධාතුව. මේ හැම දෙයකම මුලක් තියෙනවා. ඒ මුල ප්‍රණීතයි. මුල ප්‍රණීතයි. ඒක පවතින දෙයක්. ඉතින් එතෙන්ට තමයි අපි නිර්වාණයේ හැටියට ගමන් කරන්නේ. ඉතින් මේ දීසෙන් සමීකරණය තමයි පුරුල්ලට ලෙස අවබෝධ කරගන්නට ඕන එක භාවිත කරන්නට ඕන. ඉතින් අදත් ඒක පියවරක් තමයි පැහැදිලි කරේ. ඉතින් අපිට තව තව උදාහරණ බලන්න පුළුවන් අරගෙන. ඉතින් ඔය කෙසෙල් ගහේ තිබෙන ආකාරයට ඒකේ කෙසෙල් වල ಗುಣ අගුණ අපට විග්‍රහ කරගන්න පුළුවන්. ඒකේ පැවැත්ම ඒ සකස් වුණු ආකාරයට තමයි ඒ බලයට අනුව තමයි ගෙඩිවල ගුණත් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් දැන් කෙසෙල් කණයි අපි දැන් කටු අනෝද ගහේ ගෙඩිය ගත්තාම ওই දෙකම එකම හැඩයකට තමයි තියෙන්නේ. කටු අනෝද ගෙඩියේ මැද ඒ ගෙඩියේ මැද නාරටියේ තියෙනවා. නාරටියට තමයි ඇට ඇලිලා තියෙන්නේ. ඒතර කෙසෙල් කැනත් ඒ වගේ තමයි. මැද නාරටිය තියෙන නාරටිය තමයි ගෙඩි ඇලිලා තියෙන්නේ. ඒතර කෙසෙල් කැන කියන්නේ ගෙඩියක්. අර කටු අනෝද ගෙඩිය වගේම ගෙඩිය. හැබැයි කටු අනෝද ගෙඩිය එකටම තියෙන්නේ. එක පොත්තයි ගෙඩියට එක පොත්තයි එක පොත්තක් ඇතුලේ එකටම තමයි තියෙන්නේ. එතකොට ඒකේ බීජවල නියෂ්ටිය ගත්තාම නියෂ්ටීන් ගොඩක් එකතු වෙලා තනි නියෂ්ටියක් හැදිලා තියෙනවා. නමුත් කෙසෙල් වල නියෂ්ටීන් එකට එක එකතු වෙලා තියෙන තනි නියෂ්ටියක් හැදිලා නැහැ. ඒ නිසා තමයි අර විතර පොදු නාරටියක් ආකර්ෂණ බලයක් නිර්මාණය වෙන්නේ. ඒකේ ඇත්තටම ලොකු ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දුර්වල ශක්තියකින් න්‍යෂ්ටික බලයේ දුර්වලයි. ඒකේ න්‍යෂ්ටි ගොඩාක් එකතු වෙන්නේ. ඉතින් ඒ නිසා ලොකු ශක්තියක් කෙසෙල් වලින් එන්නේ නැහැ. ඒකේ ඉතින් අර න්‍යෂ්ටි ගොඩාක් එකට එකතු වෙලා තියෙනවා. අලයේ තමයි ඒකේ බලවත් බර බලය. බර නිර්මාණය කරගන්න බර හදාගන්න පුළුවන් ඒ කෙසෙල් වල බලයෙන්. ඉතින් පෝෂණයේ කොටස් ඒකේ අන්තර්ගත වෙනවා. ඒකේ බීජ බලය ගත්තම ආකර්ෂණ බලය ගොඩක් අඩු නිසා කළු වෙන්නේ නැහැ. සම කළු වෙන්නේ නැහැ. සම පැහැපත් කරගන්න කෙසෙල් හේතු වෙනවා. දානිත්‍ය වන ආකර්ෂණ බලය වැඩි වෙනකොට වැඩි ඒ වගේ කළු වෙන ගතිය වැඩි. පොල් වලින් එහෙම කළු වෙනවා. ඒකයි කොණ්ඩේ කළු වෙන්නේ. හැබැයි කෙසෙල් කෑවට එහෙම කළු වෙන්නේ නැහැ. මොකද ඒකේ විශාල ප්‍රමාණයකින් ආකර්ෂණ බලය අඩු වෙන යෂ්ටික බලයේ ආකර්ෂණ බලයක් නැහැ. කෙසෙල් වලට එහෙම ආකර්ෂණ බලයක් නැහැ. ඒකේ ආලෝක බලයක් තියෙනවා. මොකද ආලෝකය අදින්නේ නැනේ කළුවර හැටියට. ආලෝකය ආපස්සට අදිනවා නම් ඒක කළු පාට වෙනවා. කළුවර බලයක් වෙනවා. ඒ වගේම කම්පන බලයක් වාත බලයක් ඇති වෙනවා. නමුත් මේ කෙසෙල් වල ඒ මොකක්වත්ම නැහැ. පොල් වලින් එහෙම වාතයක් කම්පන බලය කියන්නේ වායු බලයක් වාතයක් වාතේ වැඩි. කෙසෙල් වල එහෙම නැහැ. කෙසෙල් වල ඒ අදින බලය
අඩු නිසා ඒකනේ න්‍යෂ්ටි ගොඩක් එකට එකතුනේ. ඒ වගේ ශක්තියත් අඩුයි, ශක්තිය අඩුයි, කළු වෙන්නේ නැහැ, පැහැපත් වෙනවා. සුදු පාට හදාගන්න හොඳයි මේ කෙසෙල් ගෙඩි වලේ බලේ තියෙනවා. ඉතින් ඒ විදිහට තව තව ශාකවල කොටස් අරගෙන Tamante එක අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. දේශීය විද්‍යාව සටන අකණ්ඩව ලෝකය එකතු වෙනකම් මේ බලය ක්‍රියාත්මක වෙනවා. හැම දෙයක්ම එකට එකතු කරනවා. දැන් මේ දේශීය සමීකරණෙන් හැම විද්‍යාවක්ම පැහැදිලි කරන්න පුළුවන්. ඒවා අල්ලලා තියෙන මේ සූත්‍රය පුළුවන් ලෝකෙම එක්සේසත් කරන්න. එකම මේ සූත්‍රයට හැම විද්‍යාවක්ම ගන්න පුළුවන්, හැම ලෝකයක්ම ගන්න පුළුවන්. ඒක තමයි දීසෙන් සක්විති සටන මේ ක්‍රියාත්මක කරන්නේ. ඉදිරියේදී ඒ විදිහට විද්‍යාව තාක්ෂණය ආක්‍රමණය කරගෙන ඒ හැම දෙයක්ම එකම තැනකට යොමු කිරීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ හඬ පොළවට අදින එකිනුත් ලොකු තාක්ෂණයක් ඉදිරියේ නිර්මාණය වෙනවා. ඒක ප්‍රකට කර ගැනීම, ඒක සොයා ගැනීම ලොකු දියුණුවක් තාක්ෂණේ. ඉතින් ඒකෙන් ගොඩක් වාසි, ගොඩක් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්. දේශනාවලදී, ගීතවලදී, සංගීතයේදී නින්නාද දෙන හඬ නිර්මාණය කරගන්න. මේ හැම ශබ්දයක්ම නැති වෙන්නේ පොළොවට උරා ගැනීම නිසා. විකිරණ බලය, විකිරණ බලය, ඒක තමයි මෙතන සිද්ධ වෙන්නේ. තාම ඒක හොයාගෙන නැහැ. ශබ්දය නැති වෙන්නේ ශක්තිය හානි වීමක් කියලා විතරයි දකින්නේ. ඒක එහෙම හානි වෙනවා නෙවෙයි, වාතය තුල ගමන් කරන වාත ප්‍රතිරෝධයනොත් ඒ ශක්තිය හානි වෙනවා. එවනට මේ හඬ විකිරණ බවට, හඬ එකතු වෙලා විකිරණ බවට පත් වෙනවා, පත් වෙලා පොළොවට අදිනවා. ඒක අපිට අකුණු වගේ, අකුණු අපූර්ණකට වගේ විශාල හඬකදී ඒකට ප්‍රතිරුම් ගන්න පුළුවන්. ඒ ඈතක විදුලියක් ඇටුවත් ඒක අදිනවා පොළොවට. ගහක් ළඟ තියෙනනම් ගස්වලට අදිනවා. ඒ වගේම ඍජුවම පොළොවට අදින්න පුළුවන්. මොකද ඒ විකිරණ විදිහ නිර්මාණය වෙනවා. මේකේ ඒ විකිරණ බලය ක්‍රියාත්මක වෙනවා මේ පෘථිවි. ඉතින් ඒකෙන් පොඩි හඬක්, අකුණු හඬන්නේ පුංචි හඬක් පිට වුණත් ඒ ඔක්කොම තර, ඒ කම්පන, ඒ ශක්තියන්නේ, ශක්තිය හානි කරන්නේ නැහැ. ශක්තිය ගබඩා කරනවා. විශ්වය හැදිලා තියෙන්නේ එහෙම. මේ පෘථිවියෙත් කිසිදු ශක්තියක් හානි කරන්නේ නැහැ. ඒව ශක්තිය හානි වෙනකොටම පොළොවට අදිනවා. ඇදලා ඒව තමයි යකඩ ලෝහ වර්ග නිර්මාණය කරන්න එකතු කරගන්න. ඒතර මේ ශක්තියේ සුරක්ෂිතතාවයක් මේ පෘථිවිය විසින් පවත්වාගෙන යනවා. කිසිදු ශක්තියක් එහෙම අපතේ යවන්නේ නැහැ, හානි කරන්නේ නැහැ. මොණයම් හෝ ශක්තියක් පිට වෙනවා නම් කම්පනයක් ඇරෙයිද ෂණිකව අදිනවා. ඇදලා තමයි පොළොවේ යට මහා නිධානය නිර්මාණය කරන්නේ. ලෝහ වර්ග පාෂාණ නිර්මාණය වෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම නිර්මාණය කරනවා. මේ හඬ කියන්නේ ඒ වගේ විශාල ශක්තියක් අපි මුදා හරිනවා. ඒකේ විශාල ශක්තියක් අදිනවා පොළොවට. අපේ හඬ පිට වෙනකොටම පොළොවට අදිනවා. පොළොවට අදිනවා. ඒක තමන්ටත් ඒකෙන් මහන්සියක් හැටියට. දැන් විදුලියක් තමන් ඇඟ හරහා පොළොවට අදිනකොට ඒකෙන් තමන්ට අපහසුතාවයක් දැනෙනවා. ඒ වගේ තමයි හඬ. හඬත් අර විදුලියකට, විදුලියක් අදිනවා වගේ පොළොවට අදිනවා. ඒතකොට තමන්ට කතා කරනකොට මහන්සියක් දැනෙන්නේ. තමන්ගේ ශක්තිය හානිනවා වගේම ඒ ශක්තිය කම්පන
වලට පත් වෙලා නැවත විකිරණ බවට පත් වෙලා අදිනකොට තමන්ට මහන්සියකුත් දැනෙනවා. හඬක් ඇවිල්ලා වදිනකොට අර විදුලිය වැදුනා වගේ ඒක තමන් තුලින් පොළොවට ආදිනවා. ඒ මහන්සියක් තමන්ට දැනෙනවා ගෝසාකාරී පරිසරයක ඉන්නකොට. ඉතින් මෙතන ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ පොළොවට ඇදීම කියන දේ. विकिरण निर्माण वेण अपे हणिनोत् विकिरण निर्माण वेण विकिरण निर्माण वेण गहकुलटा आदिनो इति मिथन विशाल ताक्षण अतीनो इदिरी तव मे वेहदी करणो इति मे दीस समीकरणे अर्हत्वेटम पत्न पुलवा तेटम पत्न पुलवा तव तव इदिरीट सामान्यकुटा මේ විද්‍යාව අවබෝධ කර නිවනට යන්න මාර්ගය පැහැදිලි කරනවා. ඉතින් මේ දීසේ නිර්වාණය විද්‍යාව තාක්ෂණය අවබෝධ කරගෙන නිවනට යන දෙයක්. ඊය ප්‍රතික්ෂේප කරමින් ඉන්නේ මේ මොකද තාක්ෂණික නිර්වාණයක් තියෙන. නිර්වාණ නිකම්ම යන්නේ ගහ කොළවල සකස් වෙලා තියෙන ආකාරයේ ඉරහඳ මහ පොළොව ගුමේ හැම බලයක්ම නිර්මාණය තියෙන ආකාරයේ මෙය හොඳටම දැකගෙන දැනගෙන අවබෝධ කරගෙන තමයි නිර්වාණයට යන්න පුළුවන් වෙන්නේ. दीसे निर्वाणे हेमाय ताक्षणिक निर्वाणे अतीन्ने गणितमय निर्वाणे निर्वाणे विद्यात्मक निर्वाणे विद्यात्मक निर्वाणे अतीन्ने थिं एक अवबोधेम यायतु दया हेम उन्नतमय लोके सुपीर्म तनकट पात्तेन पुलुवंग वेन्ने नेत्नां मुलु गेन वेनो वेनम गोत्रयक् हटियट मे धर्मे गोत्रिक धर्मयक् बवट पात्तेनो समाजे मे गमन करन्ने ने एक विद्यात्मक उनोत्क्षणिक उनोत् विद्यावत्ताक्षण इक्कम गमन करना समाज अल एक पेमीने सातम मे विधि विद्यात्मक विधि अट गमकरा एक मनु जन अट मिनी रासे विद्यारसे ताक्षणिक रासे एक होया एकमत में दीसे निर्वाणे बाट पात करो लती देनिसा निर्वाणे ट पातुना ही केला तमांगे बाले अड़वी मकने दनमी अड़वी मकने ताक्षणे इन तमांगी बात हुई ने मैं ताक्षणे सुपीरी मतानगर तमाए गमांग करने